අස්සාතේ දස්සෙක් දවසක් රැ මම නිදාගෙන ඉන්නකොට මේ කකුල් දෙක නිකන් ගැහෙන්න වගේ ගත්තා. එහාමුතු විදිහට ගැහිලා එකපාරට මේ දැන් ඇස්ලොත් පොඩි කෙලියට ඇවිත් දැන් මට මාම පේනවා. කාමරයට. දැන් ඉතින් මාව එහෙට මෙහෙට යනවා. මගේ කාමර දෙකට යන්න පුළුවන් එක දොරේ. මේ කාමරෙන් ඒ කාමරේට උඩින් පාවෙනවා මට කුපාව පේන එහා කාමරේ ඉන්නවා. කොහොමරි ඕම ඉන්නකොට නිකන් අතපය උස්සන් දැන් නිකන් අර පිළිවැටිලා වගේ තමයි යන්නේ උඩින් මාව. යනකොට මේ මට ඔහොමම ඉතිරිසෝ ගාතාව මතක් වුණා. ඉතිරිසෝ ගාතාව මතක් කළා තුන්සරක් විතර කියනකොට අතපයම හොලවන්න පුළුවන් වුණා දක්කු මට. පුළුවන් වෙලා වන්දන් පුතාටත් කියනවා අනේ පුතේ මාව උඩින් යනවා ගන්නකො. හස්බන්ඩ්ටත් කියනවා මාව ගන්නු පල්ලයට මාව උඩින් යනවා පේන්නේ නැද්ද? කීකී දැන් මම මේගොල්ලන්ට කතා කිව්වට මේගොල්ලන්ට ඇහෙන්නේ නැහැ මාව. ඔබ හත්සරයක් විතර කියනකොට ડોක්ටර් ඔන්න කොහමරි මාව ඇඟට ඇතුළට ආයි ආවා. මං කෑ ගහගෙන නැගිට්ටා. පළවෙනි සැරේ මට මාර බයක් දැනුණා. ඊට පස්සේ දෙවෙනි සැරේ ડોක්ටර් මේ ගියා උදේ දෙසැම්බර් මාසෙක ඉස්සෙල්ලා එකපාරට මම දවල් නිදාගෙන ඉන්නකොට මේ එකපාරට ලොකු ලයිට් එකක් ඇවිල්ලා නිකන් නලල මැද්දෙන් ඇඟ ඇතුළට ගියා. ඇඟ ඇතුළට ගිහලා එකපාරට මම ගියා මේ එකපාරට මං ඉදිරියට පස්සේ ඕස්ට්‍රේලියාවල අර ලැව්ගිනි ගන්න තැන එතන හිටියා. ඊට පස්සේ මේ කොහෙද ලිංගයක් වගේ තැනක ලැබ්බේක කොරෝනා මං අන්නේ ලැබ්බේක ඇතුලේ හිටියා. එකපාරට අහස තිරයක් දිලිසලා 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 ලොකු තිරයක් යනවා. ඒක ඇතුලේ දේවමෑණියෙක් හිටියා. කවුද දේවමෑණියම දැක්කා මම. කවුද දේවමෑණිය කිව්වේ? දේවමෑණිය කතෝලික ආගමේ විදිහට දේව අම්මා කියලා අපි කියනන්නේ මද මේරි. මම බුලිස් මම මද මේරිව තමයි දැක්කේ. ඒ තිරේ නිකන් අමුතු රත්තරන් ගුලියක් වගේ තිබිලා දැක්කේ. කපාට දිලිසලා 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 කපාට ඇරුණා. ඇරිලා ඒ ඇරිච්ච මේ තිරේ මේ වැයක මැදිජ මද මේරි කොහොම හරි ඔහොම ඉන්නකොට ආයිසරයක් ඔහොම නිකන් ඇඟේ නිකන් අමුතු එලි දකින්නවා. ඒ වගේ දේවල් තිබුණා だっ. ඊට පස්සේ තමයි මට මේ නිකන් ගැස්ට්‍රයිටිස් වගේ ඇඟේ උස්නේ හැමතිස්සෙම ඇඟේ උස්නේ ඕවා එන්න ගත්තේ මට. දැන් තාමත් මම භාවනා කරනවා. ඉතින් මේ භාවනා කරන්න මේ උස් ගතිය වැඩි වෙනවා මට. මොනවද කරන්න භාවනා? මම භාවනාව කරනවා. ආනාපාන සති භාවනාව කරනවා. එතකොට සබ්බපාපස්සමං මේ ගාථාව කියන 108ක් ගායත්‍රි මන්ත්‍රය 108ක් කියනවා. ඕවා මේ කොහොම පුරුදු වුණාද කොහොමද දන්නේ නැහැ. නිකම්ම සංසාර පුරුද්දට වගේ තමයි කෙරෙන්නේ මගේ අත. දේවතා එලි මන් දැකලා තියෙනවා ඩක්ටර්. ආගම සමර කරිස්තර පාන්දර දෙකුණ නැසන් ඉලි ආගම කියනවා. මම මන්ත්‍ර කියනවා. දේවතා එලි මන් දැකලා තියෙනවා. ඒ වගේ ගොඩක් හිත වෙලා තියෙනවා මගේ ජීවිතේ. දේවතාලි කොහෙද දැකලා තියෙන්නේ? එක කාලයක් තිස්සේ මේ අරියට මේ ඇඟ උෂ්ණ නිකන් රත් වෙන ගතියක් තමයි මට දැනෙන්නේ. දේවතාලි දකින්නේ කොහෙද? දේවතාලි කොහොමද දැක්කේ? මිදුලේ. නිකන් දිග වලිගයක් වගේ ලොකු එළියක් පල්ලෙහා ඉඳලා උඩට යනවා. ඔව්. හරි ලස්සනයි ඩොක්ටර්. හරිම ලස්සනයි. ඔයා කොහොමද දන්නේ? දේවතාලියක් කියලා දන්නේ කොහොමද? මම දැන් මං ඉතින් දැන් ටිකක් වෙලා හස්දී බලාගෙන ඉන්නවා. චරු පඩන් ඇටනවාද නෑ. දැන් පොළව පල්ලෙහා ඉඳලා ඩොක්ටර් යන්නේ මේක උඩින්. අර අපේ පන්සලක් තියෙනවා අපි ගල්ලට පොඩක් ගියා. ඒ පැත්තේ ඉඳලා ඇවිල්ලා තමයි මේ අඹගහුඩින් යන්නේ. දැන් සාමාන්‍යයෙන් පඩන් ඇටන තරුවක් හරි වෙන එළියක් හරි සාමාන්‍යයෙන් ඉතින් මම මිදුල ඉන්න කෙනා හැමතිස්සෙම මම ඔය හස්දී බලන් ඉන්න කෙනා නිසා මම අඳුරනවනේ එහෙම දෙයක් නම් කියලා. මේක ලොකුවට ඒ කියන්නේ අඩියක විතර ප්‍රමාණයකට වගේ ලොකුයි. ඔයාට හිතෙන්නේ නැත නිකන් මේ එලියක් ගන්නවා කවුරු හරි ටෝච් එකක් ගහන එකක් කියලා? නෑ 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 එහෙම එකක් නෙමෙයි. හයි එහෙම එකක් නෙමෙයි. මම මේ මොකද ඩොක්ටර් මම සමරක් වලට කවුරුත් නැති වෙලාවට තමයි ගොඩක් වෙලාවට බැල්කනීට ගිහිල්ලා මිදුලට ගිහිල්ලා මේ භාවනා කරන්නේ. කවුරුත් නැති වෙලාවට සද්ද බද්ද නැති